තෙරුවන් සරණයි. අපේ ඉංග්‍රීසි අධ්‍යනය කරන කල්යාණ මිත්‍ර සියලුම දෙනාට මම ඇඹිලි පිටියේ මෙත්තානන්ද හඳුරෝ. අපේ ෆ්‍රී ඉංග්ලිෂ්ෙන් සිංහල YouTube channel එකේ අද පාඩමෙන් අපි කතා කරන්නේ being කියන පදය ගැන. BEING being. ගිල බලමු මොකක්ද මේ being කියන්නේ කියලා. being කියන පදය ඉංග්‍රීසියේ නාම පදයක් හැටියට පාවිච්චි වෙනවා. ඒකේ තේරුම සත්වයා, පැවැත්ම වගේ නාමයක් හැටියට සිංහලෙන් ගත්තාන් පස්සේ තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම be ක්‍රියාවේ කොටසක් හැටියට නැත්නම් ෆෝමයක් හැටියට අපි නැත්නම් රටාවක් රූපයක් හැටියට ගණන් ගන්නවා. ඒක අපි හඳුනා ගන්නවා present participle form කියලා. තවත් විවිධ අවස්ථා තියෙනවා. ඒක අවස්ථානුකූලව වෙනස් වෙනවා. බොහෝ දුරට මේ අවස්ථාව දෙක තමයි විවිධ තැන්වල විවිධ ආකාරයට පාවිච්චි වෙන්නේ. අපි ඉස්සරහට යමු. BEING being කියන පදය පාවිච්චින අවස්ථාවක් තමයි ඉංග්‍රීසියේ තියෙන මේ passive voice වාක්‍ය. මේකට අපි සිංහලෙන් කියනවා කර්මකාරක වාක්‍ය රටා කියලා. ඒ වගේ කාල අටක් ගැන අපි කතා කරා. ඔයාලට මතක ඇති අපි පාඩම් මාලාවේ මුල් හරියේදී ඒ කාල අටේ අපි පිළිවෙලක් අනුගමනය කරා. ඒ පිළිවෙලට ගත්තාන් පස්සේ 4 සහ 5 present continuous tense සහ past continuous tense කියන අවස්ථාවලදී මේ being කියන එක පාවිච්චි කරනවට මතක ඇති. ඒට උදාහරණ කීපයක් මෙතන අරගෙන තියෙනවා මතක් කරගන්න. ලිපියක් ලියනු ලබමින් තිබේ. කවුරු හරි විසින් ලිපියක් ලියනු ලබනවා. ලිපියට සිද්ධ වෙන දෙයක් මෙතන කතා කරන්නේ. ඒක මේ mean කියන එකෙන් අපි අදහස් කරනවා මේ දැන් වෙන දෙයක් කියලා සිංහලෙන් ගත්තාන් පස්සේ. ඉංග්‍රීසියෙන් අපි ඒක ලියනවා a letter is being written. මෙතන එකක් නිසා is කියන be ක්‍රියාපදේ දාලා තියෙන මේක object එක ඇහැට අරගෙන තියෙනවා. මෙතන මේ දැන් සිද්ධ වෙන නැත්නම් ප්‍රවර්තනයක් නිසා අපි be කියන be ක්‍රියාපදයට ing එකතු කරලා හදාගෙන තියෙනවා. ඒක ප්‍රවර්තනයක් කියලා පෙන්නනවා. ඊළඟට මේක past participle එක පාවිච්චි කරලා තියෙනවා ක්‍රියාපදේ. ඒකේ බහුවචන අවස්ථාව a කියන එක පාවිච්චි කරලා තියෙනවා මේ object එක බහුවචන නිසා. ඊළඟට මෙතනත් being කියන එක ඒ විදිහටම පාවිච්චි කරලා තියෙනවා. ඊළඟට ඊළඟ කාලය the car was being washed. දැන් මෙතන අතීතයි. කායක සෝදන ලැබමින් තිබුණා. තිබෙනවා, තිබේ, වර්තමානයේ තිබුණා, අතීත. එතකොට මේක ඒකවචන නිසා was කියන එක පාවිච්චි කරලා තියෙනවා. ඊළඟ එක බහුවචනයක cars කියන එක බහුවචන නිසා were කියන එක පාවිච්චි කරලා තියෙනවා. ඒ අවස්ථා දෙකේම එක ප්‍රවර්තනයක් නැත්නම් සිදු වෙමින් තිබිච්ච දෙයක් නිසා being කියන එක පාවිච්චි කරලා තියෙනවා. මේ අවස්ථා හතරෙම නැත්නම් මේ කාල දෙකේම ඒකවචන බහුවචන අවස්ථා හතරෙම එකම විදිහට මේක පාවිච්චි කරලා තියෙනවා පේනවා ඇති. මේක එක් අවස්ථාවක්. මෙතන තවත් උදාහරණයක් තියෙනවා. ඒ පළවෙනි එක තමයි. මෙතන පුංචි වෙනසක් තියෙනවා. මෙතන මේ උපකාරක ක්‍රියාව නැත්නම් be ක්‍රියාපදය සහ මේ being කියන එක අතරට still කියන එක පාවිච්චි කරලා තියෙනවා. ඒක විතරයි මෙතන වෙනසක් තියෙන්නේ. වෙන වෙනසක් නැත්නම් මෘදුකාංගයේ තවම සංවර්ධනය වෙමින් තිබෙනවා. තවම කියන දහතර තමයි still කියන එක පාවිච්චි කරලා තියෙන්නේ. මම හිතනවා ඒක පැහැදිලි කියලා being කියන එක පාවිච්චි කරන එක අවස්ථාවක් තමයි මේ passive voice කියලා කියන්නේ. අපි දැන් කතා කරන්නේ මේක විවිධ තැන්වල පාවිච්චිලා තියෙන විදිය ගැන. ආදරවන්තයෙකු වීමේ වරදක් නැත. There's nothing wrong with being a lover. Being වීම කියන අදහස. දැන් අපි මේ පාඩමේ මුලදී අපි කතා කරා වීම පැවැත්ම කියන තේරුම් කීපයක් මේ සම්බන්ධයෙන්. මෙතන තියෙන්නේ වෙනවා කියන අදහස. එහෙම වීමේ, එහෙම වෙලා ඉන්න එකේ, එහෙම වෙන එකේ වරදක් ඇත්තේ නැහැ. ආදරවන්තයෙක්, ප්‍රේමවන්තයෙක්, ප්‍රේමවන්තියක් වීමේ වරදක් ඇත්තේ නැහැ. ඒක සුන්දර දෙයක් මේ ලෝකේ තියෙන. There's nothing wrong. වරදක් ඇත්තේ නැහැ. with මෙන්න මේකත් එක්ක මෙහෙම වීමේ. right? මෙතන පාවිච්චි කරලා තියෙනවා මෙහෙම වීම කියන අදහසට. ගුරුවරයෙකු වීම ජීවිතේ වෙනස් කරන, මෙතන වෙනස් කරවන අත්දැකීමක්. අත්දැකීමක් වේ. Being a teacher is a life-changing experience. being මෙතන මුලින් පාවිච්චිලා තියෙනවා එම වීම හැටියට. මෙතන ක්‍රියාපදයේ තියෙනවා. මෙතන මේක කතෘ හැටියට වාක්‍යයේ පාවිච්චිලා තියෙනවා. මුලින්ම පාවිච්චිලා තියෙනවා වීම කවුද, නැත්නම් මොකක්ද? a teacher. right? මේක කතෘ හැටියට පාවිච්චිලා තියෙනවා. ඊළඟට වෛද්‍යවරයෙකු වීම මගේ ආශාවයි, අනාගත බලාපොරොත්තුවයි. being a doctor is my ambition. මෙතනත් අර විදියමයි
මුලින් පාවිච්චිලා තියෙනවා බීන් කියන එක. එතන විවිධ තැන්වල විවිධාර්ථයන් දෙන විදිහට පාවිච්චිලා තියෙනවා. මේක තේරුම අපි මුලින් කතා කරා. මම හිතර පැහැදිලි කියලා. තවත් මේකේ භාවිතයන් අපි කතා කරනවා. ඔයාලා දැකලා ඇති මේ ප්‍රාණීන් කියන අදහසට ලිවින් බීන්ස් කියන එක පාවිච්චි වෙනවා. ඊළඟට මනුස්සතා මිනිසුන් කියන අදහසට හියුමන් බීන්ස් කියන එක පාවිච්චි වෙනවා. එතකොට මේ ලිවින් බීන්ස් නැත්නම් හියුමන් බීන්ස් වගේ මේවට ස්ට්‍රේන්ජ් බීන් වගේ දේවල් දාලා මේ බීන් කියන එකත් එක්ක අදහස් වෙනස් වෙන විදිහට මේ නාම පද වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා. මේ බීන්ස් කියන එක පමණක් ප්‍රාණීන් කියන අදහසට පාවිච්චින අවස්ථාවක් තියෙනවා. මේක පමණක් පාවිච්චින අවස්ථාවක් තියෙනවා. ඊළඟට මේ පැවැත්ම කියන අදහස තේරුමත් අපි කතා කරා මුලදී. ඒකට උදාහරණයක් ගත්තොත් එම ජීවය පැවැත්මට ආවේ අභ්‍යවකාශයෙන්. Life came into being from outer space. Being පැවැත්මට, පැවතීමට, exist කියන අදහසට. එතකොට ජීවය මෙහෙන් ආවේ කියලා කියනවා. Being පැවැත්මට, විතර පැවතීම කියන අදහසට පාවිච්චි කරලා තියෙනවා. මේ තවත් එක් අවස්ථාවක්. මේ තවත් අවස්ථාවක් අපි කතා කරා නාම පදයක් ඇටියට ක්‍රියාපදයක ස්වරූපයක් නැත්නම් ෆෝම් එකක් ඇටියට මේක පාවිච්චි වෙන්නේ කොහොමද කියලා. මෙතන අපි කතා කරන්නේ ඉඩියමැටික් ෆ්‍රේස් එකක් ගැන. වෙලාවේ හැටියට දැනට කියන අදහසට පාවිච්චි කරනවා for the time being කියන එක. For the time being she is okay. වෙලාවේ හැටියට ඇය හොඳින්. For the time being it is okay. වෙලාවේ හැටියට ඒක හරි. ඒක දැනට ගැටලුවක් ඇත්තේ නැහැ. ඒක වෙනස් වෙන්න පුළුවන්. එහම අපේක්ෂාවෙන් ඉන්නවා. తాවකාලිකව දැනට ඒක ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. For the time being වෙලාවේ හැටියට මේක තනියම පාවිච්චි කරන්නත් පුළුවන්. For the time being වෙලාවේ හැටියට දැනට කියන අදහසට මේ අර්ථය වෙනස් වෙන විදිහට තමන්ට වෙනස් කරගන්න පුළුවන්. මේක තවත් එක් අවස්ථාවක් මේ being කියන එක පාවිච්චි වෙන. තවත් කියන්න ඕන දෙයක් තමයි වචන දෙකක් තියෙනවා එක විදිහට අපිට පේන්නේ නැහැ එහෙන. being BEING සහ BEEN being කියන එක. මේක ශබ්ද කරනවා එංගලන්තයේ being හැටියට. මේක එංගලන්තයේ been හැටියට. මේක ඇමරිකානු ඉංග්‍රීසි ගත්තාන් පස්සේ being හැටියට. මේක being හැටියට. මේ දෙකම. එතකොට එංගලන්තයේ කියනම් මෙතන been කියන එක been විදියට ශබ්ද වෙනවා. being කියන එක හල් ගයන්න එන විදියට being කියලා ශබ්ද වෙනවා. මේ ඇමරිකානු ඉංග්‍රීසි එකේ මේ දෙකම එකම විදියට ශබ්ද කිරීමක් දකින්න පුළුවන්. නමුත් ඒක සලකන්න ඕන දෙයක් නෙවෙයි. මතක තියාගන්න මට මෙතන කියන්න ඕන අවශ්‍ය දේ තමයි being කියන එක ගැන අපි කතා කරේ. being කියලා පදයක් තවත් එකක් තියෙනවා. ඒක අවශ්‍ය නම් ඔයාලට කියලා දෙන්න. මේ being කියන එක පාවිච්චි වෙන්නේ කොහොමද කියලා කීප දෙනෙක් මේ ළඟදී මගෙන් ඉල්ලපු නිසා Facebook හරහා සහ මේ channel එකේ comment කරලා ඉල්ලලා තිබ්බා. ඒ නිසා මේ වීඩියෝ එක කරේ. මතක තියාගන්න මේක පටලවා ගන්න එපා. අවශ්‍ය නම් මේකටත් වීඩියෝ එකක් මම ඔයාලට කරලා දෙන්නම්. පල්ලෙහා කමෙන්ට් කරන්න පුළුවන්. ඉල්ල නැත්නම් Facebook එකේ මෙසේජ් කරන්න පුළුවන් මට. අපි දැන් මේක කතා කරා. මේක ශබ්ද වෙන ආකාරයේ එංගලන්ත සහ ඇමරිකානු ඉංග්‍රීසි වල මේ විදියයි. මේක ශබ්ද වෙන විදිය මේ විදියයි. මතක තියාගන්න මේක පටලවා ගන්න එපා. මේක වෙනත් එකක්. මේක ගැන අපි කතා කරේ. පාඩම අවසන් කරන්න පෙර පාඩ පුංචි ටාස්ක් එකක් දෙනවා. මේක ඉංග්‍රීසියට පරිවර්තනය කරලා පල්ලෙහා කමෙන්ට් කරන්න පුළුවන් පාඩම තේරුම් ගන්න. නමුත් වීඩියෝ එක නැවත බලන්නේ නැතිව ඒක Tamanට අවංක වෙලා කරන්න පුළුවන්. සිසුන්ට උගන්වනු ලැබෙමින් තිබෙනවා වර්තමාන කාලය කියන්නේ present continuous tense සහ මේක passive voice. තමන් උදව් වචන දීලා තියෙනවා. උගන්වනවා කියන එකේ අතීත කාල කෘදන්තයේ මෙතන පාවිච්චි කරලා තියෙනවා. ඔයාලට මේක ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න පුළුවන්. පාඩම නැවත බලන්න නැතිව මතකෙන් පුළුවන් නම් මේක ඉංග්‍රීසියට හරවලා කමෙන්ට් කරන්න. පාඩම අවසන් කරනවා. ආයෙත් පාඩමක හම්බෙමු. දැනුමින් පිරි අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.